සම්බන්ධවන මේ අවට ප්‍රදේශවාසී ඔබ සියලු දෙනා දූතරු හැම දෙනාගේම අවසරයි මගේ කතාව අහන්න වෙනවා දැන් අපි නමුත් න්‍යායපත්‍රයේ තිබෙන නිසා පොඩි වචනයක් දෙයක් කියන්නට ඕනේ මේ කරන්නේ ජාතික ජනබල වේගී මිල්ලෑව මේ ප්‍රදේශයේ කොට්ටා සභාවක මුතු විසින් ජනබල දේශපාලන පක්ෂය ඔව් ඡන්දෙ ඉල්ලනවා ඒකත් ඇත්ත හැබැයි ජාතික ජනබලය කියලා කියන්නේ දේශපාලන පක්ෂයෙන් ඔබට කියපු මහ ජන ව්‍යාපාරයක් මේ රටේ ඡන්දෙ ඉල්ලලා ආණ්ඩුවක් හදලා සියල්ල කරන්න පුළුවන් කියලා කවුරු හිතන් ඉන්නවා නම් ඒක සම්පූර්ණ වැරදි මහ ජනතාවගේ සමස්ත ශක්තිය හැකියාව එකතු කරලා ඒ මහජනතාව එක්ක යන ගමනකින් නිසා මහජන ව්‍යාපාරකින් නිසා මෙරට ගොඩ ගන්නම් වෙන්නේ ඒ නිසා අපි ජනතාව සංවිධානය කරන්න ජනතාව දැනුවත් කරන්න ජනතාව එක අරමුණකට පෙළගස්සන්න කරන්න පුළුවන් සියලු දේවල් කරනවා මෙතන ගොඩක් දෙමෝපියෝ ඉන්නවා මුණුමුරු මිනිමිලියන් ඉන්න ආචිල සියලා ඉන්නවා දැන් ඔබට අත්න ලැබුණු ප්‍රවෘත්ති වලින් දරුවෙක් හදලා දරුවට උගන්වලා දරුවා රස්කම් දීලා දරුවෙකුට විවාහයක් කරලා දීලා අතක ඉඳන් මම තත්ත්වක නෙමෙයි ඉන්නේ කියලා ඔබට තේරෙන්න ඕනේ දැන් අපි පව කරගෙන ඉන්නේ ළමා අපචාර තව සතියක් විතර කොට අවසන් වෙනවා ওই ප්‍රවෘත්ති අපචාර දෙකට සිද්ධ වෙනවා කොතරම් හොඳට දරුවෙක් හදලා පාසල් යවලා එළියට දැම්මත් ඒ දරුවා ජීවත් වෙන සමාජයක් හදුවේ නැත්නම් අපිට අවසානයේ කාට කාටද දුක් වෙන්න සිද්ධ වෙනවා එදාට මාත් ඉස්සරහට ඇවිල්ලා අඬලා වොයිස් කට් එකක් දුන්නට සත පහක බලක් වෙන්නේ නැහැ ඒක ඔබ තේරුම් ගන්න ඕන අපිට කවර සමාජයකද ඔබ තේරුම් ගන්න ඕන තමන්ගේ පාසලේ තමන්ට වඩා අවුරුදු 3ක් බාල සහෝදරියක් රුපියල් 20000කට වගේ විකුණන තරමටම මේ සමාජය පල්ලෙහාට වැටලා තිනවා නම් ඒකට වගේ කියන්න ඕන බව තියෙන්නේ මේ සමාජ ජීවත් වෙන මිනිස්සු අපි හැදුනොත් සමාජයක් හැටියට අපි වෙනස් වුණොත් බොහෝ දේ වෙනස් කරන්න පුළුවන් සමාජයක් වෙනස් වීමේදී කලාවට තියෙන කාර්යභාරය අති විශාලයි ඒක සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා කලාව නැති මිනිහා වල්ගේ නැති ගොනෙක් වගේ ගුණාසම් මිනිහා අතර තියෙන වෙනස තමයි උත්පන්න දේ විතරයි කියලා. එහෙම කියනස කලාව ඒ ලොකු බග වෙන කරනවා. කලාවෙන් තමයි ආනන්දයෙන් පටන් ගන්න ප්‍රඥාවෙන් කෙලවර වෙන එක තමයි කලාවේ පරමාර්ථය කියලා කියන්නේ. දැන් මේ ගත වෙන පැය දෙක හෝ දෙකමාර මම දැන් කොච්චරලා කියද කියලා. මහින්ද ප්‍රසාද් මාසිකුල ප්‍රමුඛ මේ කලාකරුවන් ඒපත් ඔබට කරන්න පුළුවන් ඉහළම දේවල් සිත කළ දේ. රජිනේක සමාජයේ අවතීමක් අත කලාව පවතින්නේ කලාකරුවන් ආරක්ෂා කිරීම පෝෂණය කිරීම වඩත්තු කිරීම සමාජයේ බාරගත්තේ නැත්නම් මේ කලාකරුවන්ට තමන් ජීවන අරගලයේ යෙදෙමින් මේකට කරන්න බෑ කියන එක ඔබ පිළිගන්නට ඕන නේද මසා මට මතකයි ඉම්රාන් කීර්ති ලිව්වා මාගේ පොතක් යන්නන් චන්දරේ ඒකේ මසා වෙනුවෙන් කවියක් කියලා දිනවා මසාගේ පොතකට එන්න කිව්වට පස්සේ ඉම්රාන් ක්‍රියෙච්ච හේතුව මේ කලාකරුව හැම දෙනාම තවත් වෙන වෙන වැඩ ඔබ නොහිතන මං ජීවන අරගලයේ යෙදෙමින් තමයි මේ කවියක් වචනා කරන්නේ ගීතයක් වචනා කරන්නේ මේ ගීත ਵਿਚාරයකට එන්නේ මේ බොහෝ දේවල් ඒ මැද්දේ මේවා කරන්නේ සවුන් ආරක්ෂා කරගන්න එක සමාජයේ මේ වගකීම සමාජයේ ආර්ථික පදනම හදන්න නැතුව උඩතලයේ බොහෝ දේවල් කරන්නට බෑ ගැඹුරු දේශපාලන පණිවිඩයක් ඉතම කෙටියෙන් කියපු කෙනෙක් තමයි බන්දුල ජයවීර පොතේ නම යටකඩේ උඩගෙදර ඉදර ඒ යටකඩේ උඩගෙදර කවිය කියවන්න කියලා මම ඔබට ආරාධනා කරනවා මාතෘකාව කවිය මාක්ස් ජීවමානයි හැබැයි මාක්ස් ගැන නොදන්න කට්ටියටත් කඩේ හොදල තිබුවොත් තමයි උඩගෙදර පසන් දවසක් වෙන්නේ කියලා ප්‍රියංකාර්ගේ බන්දුල ජයවිර බොහොම ලස්සන කවිපද පේලි කියපෙකින් කියලා තියෙනවා එනිසා අපේ ඉලක්කය තමයි දේශපාලන ව්‍යාපාරය කැටියට
මෙරට ශක්තිමත් ආර්ථික පදනමක් හදන එක. ඒ ආර්ථික පදනම මත කලාවට දේශපාලනයට සංස්කෘතියට මේ බොහෝ දේවල් වලට පොද සමියක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. නිගමට ගියාම අනුරාධපුරේ ගියාම ඔබ බලන කවුකල පිළිමය සමාධි පිළිමය තොටුපළ පිළිමය අපි හාමුදුරනේ ඒවයි නම් බුදුහාමුදුරුවෝ අඩවන් දෙනදී බොහොම ශාන්ත උපේක්ෂා සාගතව අපි දිහා බලාගෙන ඉන්නවා. ඒකලෙම කරන්න පුළුවන්. මොකද ආර්ථික පදනම ටිකක් හොඳයි. ඒ ආර්ථික පදනම මත ශාන්තව උපේක්ෂා සාගතව මිනිස්සු දිහා බලන් ඉන්න බුද්ධ රූප නිර්මාණය වුණා. හැබැයි නුවර කඩයන් වැටෙන දේශපාලන ප්‍රශ්න ගොඩක් තියෙනකොට තිගල් දුරුවේ ඉඳලා තමුල්ල දක්වා වෙච්ච ගොඩක් තැන් වල නුවර පිළිම බුදුහාමුදුරුවෝ ඇස් දෙක හොඳට ගෙටින්නේ දෙපැත්තේ කඩු දෝමර තියාගත කට්ටිය බුදුහාමුදුරුවෝ ආරක්ෂා කරනවා. ඉතින් කලාවයි ආර්ථිකයයි මේ සියල්ල තියෙන දේශපාලනයයි එකට බද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දැනුවත්ව අපේ ශක්තියෙන් මේ සමාජය වෙනස් කරමු. අපිට අපේ දරුවන්ට බය නැතුව ඉන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන එක අපේ අතට ගමු. ඒක තමයි මේ වෙලාවේ දේශපාලනයේ ජාතික ජනබලවේගය නායකත්වයෙන් දෙනේ මහජන ව්‍යාපාරයට මේ කටයුත්ත සාර්ථක කරගන්න සංවිධානය කරපු සියලු දෙනාටම අපේ සුභතුම් ධර්ඥාන සුභාශිංසක කරන අතරේ විශේෂයෙන්ම මහින්ද ප්‍රසාද් මහසිංහල ඇතුළු අපේ සහෝදර කලාකරුවන් මේ කරන සමාජ මෙහෙවර වෙනුවෙන් අපේ ගෞරවය ආචාර්ය මේ වෙලාවේ මම පුද කරනවා බොහොම ස්තුතියි දෙනාට.